අයිබෝවන් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම අමිල මුණසිංහ මම චානිකා රණසිංහ ප්‍රථමයෙන් නවදානිය සිරස් තල වෙත අහංකම පස් පහල් ගොඩනගිල්ලක් කඩාවැටේ තුවාල ලැබූ පස් දෙනෙකු රෝහලට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ජනපතීන් දිව්‍යෝග් නුවරට ළඟාවේ විදුලිබල මණ්ඩලයේ සේවකයන් ආරම්භ කළ වර්ජණය තවදුරටත් මන්ත්‍රී වීරකුමාර් දිසානායක අත්අඩංගුවට ගන්නයි වරෙන්තු ඇතන්ස් ගුවන විචිත්‍රවත් කළ ගුවන් සංදර්ශනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවර වෙත ළඟා වුණා. ජනාධිපතිතුමා හිටපස්සරුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 සැසිවාරය ඇමතීමට නියමිතයි. සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා ලෝක නායකයින් රැසක් සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. මේ ඒ පිළිබඳව ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට තොරතුරු ගෙන එන ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා ප්‍රථමයෙන්ම ඊට දිනේදී තමයි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ පළමු කාර්යයේදී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සැසිවාරය හා අලලා සැකසුණු වැඩසටහනේ ජනාධිපතිතුමා හෙට සහභාගී වනවා එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජීය කවුන්සිලයේ වැඩසටහනකට. එහිදී රාජ්‍ය නායකයන් සියලු දෙනා ජනාධිපතිතුමා සහ ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රාජ්‍ය නායකයින් එම සමුළුවේ සාකච්ඡා කරනවා. මේ සමුළුව විශේෂයෙන්ම තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළු වාරයක් අවසානයේදී ඊළඟ වසරට ගන්නා උත්තීරණ පිළිබඳ පසුවිපර පසුගිය වසර පිළිපත් පසු විපරමක් කිරීම සඳහායි මේ සමුළුව හෙට පැවැත්වෙන්නේ. ප්‍රධාන සමුළුව පැවැත්වෙන්නේ 19 වෙනිදා උදෑසන. මේ සමුළුව සියලුම රාජ්‍ය නායකින් සහභාගී වෙනවා. ඉන් අනතුරුව තමයි එදිනෙතම ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ සමුළුව ඇමතීමේ අවස්ථාව හිමි වී තිබෙන්නේ. මේක විශේෂත්වයක්. සමුළුවේ ආරම්භක දිනේටම ජනාධිපතිතුමාට රාජ්‍ය නායකින් රැසක් ඉදිරියේ පුළුවන් තමන්ගේ කතාව සිදු කිරීමට. විශේෂයෙන්ම දිවසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ලෝකයේ ගෙන යන වැඩපිළිවෙලට ජනාධිපතිතුමාගේ සහ ශ්‍රී ලංකාවේ දායකත්වයේ කෙසේද යන්න මේදී ජනාධිපතිතුමා හදා දෙයි. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව දැනට ගෙන යන ශ්‍රී ලංකාවේ සහජීවන ආණ්ඩුක්‍රම සංකල්පයත් එක්ක ඉදිරියට කටයුතු කරන ආකාරය ලෝකයට පහදා දෙවි තමන්ගේ කතාවේදී ජනාධිපතිතුමා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරබරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නගරයට පැමිණියා. අහංගම පැලැස්සගම ප්‍රදේශයේ ඉදිකරගෙන යන පස්මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ තවත් අයෙකු සුන්බුන් අතර සිරව සිටින බවයි. තුවාල ලැබූ පුද්ගලයන් 5 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ වන විට අපිට විශාල ජනකායක් හෝටල් පරිසරය තුළ රැඳී ඉන්නවා. මෙම ගොඩනැගිල්ලේ තට්ටු පහ යටම තට්ටුවේ ඉහි සේවකයන් පැමිණි රේරෝද රථ යතුරු පැදුම් තිබූ බව පවසනවා. ඒ සියල්ලද විනාශයටපත් වී ඇති බව ප්‍රදේශවාසීන් පවසන්නේ. නමුත් ඒ කිසිවක් අපිට දැක ගැනීමට නැහැ. අලුතෙන් ඉදිකළ හෝටලේ තට්ටු පහ එකිනෙක මත වැටී තිබෙන ආකාරය අපිට දක්නට ලැබෙනවා. මෙයයි මේ වන විට මේ තත්ත්වේ. මම නිවුස් ඔස්සේ අමලි කුමාරත්න. එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. ඒ නඩුවකට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. 2016 වසරේදී කොළඹ බෞද්ධ ලෝකමාවතේ පිහිටි මෙරට එක්සත් ජාතීන්ගේ මූලස්ථානය අසලදී මහජනයාට පීඩා වන අයුරින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මෙම නඩුව ගොනු කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ සේවකීන් ආරම්භ කළ වර්ජණය අද අඛණ්ඩව 6 වෙනි දිනටත් ක්‍රියාත්මකයි.
ප්‍රතිවර්ජනීය සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හා විදුලි බල වෘත්තීය සමිතිය අතර විශේෂ සාකච්ඡාවක් අද පසුබිම්වේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ අද පසුබිම් වන විට මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට හැකිවනු ඇති බවයි. මේ අතර විදුලි සේවකයන් වර්ජනයේ යෙදුණු පසුගිය 14 සහ 15 යන දින දෙකේ වැටුප් සහිත නිවාඩු ලබා දීමට විෂයපාර අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්තිය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා. නමුත් වර්ජනයේ නිරත වෘත්තීය සමිති පවසන්නේ තමන් කිසිදු අවස්ථාවක ගැටලු විසඳනතුරු සේවයට වාර්තා නොකරන බවයි. ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනයට අද මධ්‍යම රාත්‍රියේ සිට තාක්ෂණික ඉංජිනේරුවරු හා අධිකාරී සංගමයද සහාය පළ කිරීමට නියමිතයි. මේ අතර ප්‍රදේශ රැසකින් වාර්තා වූ ඇතැම් සිද්ධීන් පිළිබඳව සැලකිල්ලට ගනිමින් විදුලි රැහැන්වල සහ ට්‍රාන්ස්ෆෝමර් වල ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහාය ලබා ගැනීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඊඒපීවර ගත්තා. විදුලි බල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය වෙත වැටුප් ගෙවීමේදී බරපතල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බව පවසමින් විදුලි සේවකයන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ අතර බිබිල මැදගම සමෘද්ධි මාවතේ විදුලිය සැපයුම සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා. අපවාර්තා කර පැවසුවේ සමෘද්ධි මාවතේ මාර්ගයක් මතට පසුගිය 12 වෙනිදා ගසක් කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි. ප්‍රදේශයේ වාහන දහවණයටද මේ හේතුවෙන් බාධා එල්ල වී ඇති අතර පසුව කඩා වැටුණු ගස එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ විදුලි බල මණ්ඩල නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් විදුලි රැහන් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොමැති බවයි. 12 වෙනිදා ගහක් කඩා වැටිලා විදුලි රැහන් ඔක්කොම අවහිර වුණා. අපිට ඉස්කෝලේ යන්නවත් විදිහක් නැහැ. මේ මොකද විදුලි බල මණ්ඩල ස්ට්‍රයික් කියලා අපිට මේ තාම එකට පිළියමක් යොදලා දුන්නේ නැහැ. අපි මේ පාසල් යන එකත් නතර කරලා තියෙන්නේ. සුදු ගවුමක්වත් මැදගන්න විදිහක් නැහැ. රැයට පාඩම් කරන්නවත් විදිහක් නැහැ. විදුලි බල මණ්ඩල දැනුවත් ඒ කට්ටිය ආවේ නැහැ. පසු ඇවිල්ලා බලනකොට ගහ එහෙම විදුලි රැහන් කඩා වැටලා දෙපැත්තට වයර් ටික වෙන් වෙලා තියෙනවා. ගමේ කට්ටිය එකතු වෙලා කොහොමත් ගහ කඩලා කපලා අයින් කරා. නමුත් විදුලි බල මණ්ඩල ස්ට්‍රයික් එකේ ඉන්නවා. එන්නේ නැහැ. මේවා හරන ඉස්කෝල ළමයි ඉන්නවා, සාමාන්‍ය පෙළ ලියන ළමයි ඉන්නවා. පාඩම් කරන්න විදිහක් නැහැ. සජනතාව අපි වශයෙන් අපි හරි අපහසුතාවයට පත් වෙනවා. අපිට මේ ස්ට්‍රයික් කරපු උන්ගෙන් අපිට වැඩක් නැහැ. නමුත් මේ වැඩේ කරලා දෙන්න එපා. ස්ට්‍රයික් කරා උන්ගේ පඩි වැඩි කරගන්න උන් කරාට මේ බලධාරී ඉන්නවනේ මීට වැඩිය. ස්ට්‍රයික් කරාට පඩි වැඩි තමන්ගේ මේ විතර බලන අහිංසක මිනිස්සු කී දෙනෙක් අතරමන්ද? පිළියන්තල හොකන්දර සිරි නිකේතනාරාම පාරේ සමන්වයන ප්‍රදේශයේ මාර්ගයක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් දින කිහිපයක සිට ප්‍රදේශවාසීන් අපහසුතාවයට පත්ව සිටිනවා. පසුගිය 14 වෙනිදා රාත්‍රියේ වර්ෂාවත් සමග මෙම පස්කන්ද කඩා වැටී තිබුණා. මේ හේතුවෙන් සිරිණි කේතනාරාම පාර පස්වලින් වැසී ගිය අතර විදුලි රැහන්වලට සහ අසල පිහිටි නිවසකට හානි සිදු වුණා. අපවාර්තා කරපු පැවසුවේ පවුල් 40ක පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි. මෙතන පවුල් 40ක් විතර ඉන්නවා. ගෙවල් 38ක් විතර තියෙනවා. ජනතාව ඉන්නවා 370ක් විතර. විදුලි බලය නැහැරිලා තියෙනවා සම්පූර්ණම දවස් 5ක් තිස්සේ. කැස්බෑව නගර සභාවේ මේ කොමසාරිස්තුමේ මේ වෙනකම් මෙතනට ඇවිල්ලා බැලුවේ නැහැ මේ ප්‍රශ්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එයාට කොච්චර දැනුවත් එයා මේ වෙනකම් මෙතනට ආවේ නැහැ. දැන් ග්‍රාමසේක මාත්‍යා ප්‍රාදේශීය ලේකම්තුමිය එහෙම ඇවිල්ලා සෑහෙන ස්වේච්ඡාවෙන් ඒගොල්ලන්ට පුළුවන් අද ටික කරා. නම් කොමසාරිස්තුමිය නම් මේ පැත්ත බලාතරවත් ඇවිල්ලා බැලුවේවත් නැහැ. එයාටනේ බලතල තියෙන්නේ ඉස්සෙල්ලම නගර සභාවේ. බත්තර මුල්ලෙ පිහිටි රජයේ කාර්යාලවල සෙවකීන්ගේ රාජකාරි වේලාව වෙනස් කිරීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ක්‍රියාත්මක වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වූයේ පසුගිය මැයි මස 17 වෙනිදායි. මහමග රස්තිය අදවන කාර්යාල සේවකයන්ගේ කාලයෙන් දෛනිකව විනාඩි 6ක් ඉතිරි කළ හැකි නම් දිනකට රුපියල් බිලියනයක් ඉතිරි කරගත හැකි බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබුණා. ඒ අනුව කාර්යාල කාර්යක්ෂම කිරීමටත් උදෑසන රථවාහන තදබදයට පිළියමක් ඇදීමටත් රජයේ සේවකයන් සඳහා නම්‍යශීලි කාර්යාල වේලාවක් පවත්වා ගැනීම මෙම නියම ව්‍යාපෘතිය අරමුණයි. ඒ අනුව අද සිට පෙරවරු 7:30 සිට 9:15 දක්වා ඕනෑම
වේලාවක බත්රමුල්ල රජයේ කාර්යාලවල රාජ්‍ය සේවකින්ට සේවයට වාර්තා කළ හැකි බව සුදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේජේ රත්නසිරි මහතා සඳහන් කළා. එතැන් සිට පැය 8 ආවරණය කිරීමෙන් පසුව පසුර 3:30 සිට සේවා ස්ථානයෙන් පිටව යා හැකි. පෙරවරු 9:15 සිට පසුරු 3:15 දක්වා රාජ්‍ය සේවකයන් අනිවාර්යයෙන්ම කාර්යාල තුර රැඳී සිටිය යුතු බවද ලේකම්වරයා පැවසුවා. අද සිට මාස 3ක් පුරා මෙම නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති. ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සාර්ථකත්වය මත වාහන තදබදය පවතින අනෙකුත් නගරවලද එය ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවයි. විනීත රියදුරන් ප්‍රශංසාවට ලක්කිරීමේ වැඩසටහනේ දෙවන අදියර අද කොළඹ නගරයෙන් ආරම්භ වුණා. ඒ පොලිස්පති පූජි ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. පොලිස් මාධ්‍යකගේ පැවසුවේ විනීතව රිය පදවන රියදුරන් අහඹු ලෙස තෝරාගෙන ඔවුන් සඳහා නොමිලේ වෛද්‍ය සේවාවන් සහ ත්‍යාග මුදල් ලබා දීමට පියවරගත් බවයි. රියදුරන් දිරිමත් කර ඉදිරියේදී මාර්ග නීති උල්ලංඝනය කිරීම අවම කිරීමේ උත්සාහයක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. අනතුරක් වුණාම වරදක් වුණාම අදාළ නීතිය ක්‍රියාත්මක කරනවට වඩා අහිංසක ජීවිත නිකරුණේ අවාසනාවන්ත විදිහට අහිමි වෙන්න අපේ රටට තියෙන ඉඩ අඩු කරලා නැති කරලා තත්ත්වයට යන්න පුළුවන් උපරිම උත්සාහයක් තමයි මේ පෙළෙන ප්‍රශ්න නිසා අපි ගන්න තීරණය කළේ. කවුරුත් උදේට හවසට රියදාවනේ එන්නේ හරි දැන් තියෙන වැඩ කටයුතු එක්ක කලබලකාරී විදියට. ඒත් අපි මානසික මට්ටම හොඳට තියාගන්න ඕන ප්‍රියදාමනය කරන්න. මොකද අපි ඩ්‍රයිව් කරන්නේ යකඩ ගොඩවල්. ඒ වගේ නෙමෙයි මේ පාරේ මගියෙක් ඒ වගේ හැප්පිලා ජීවිතහානියක් වුණොත්. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා මේ වගේ දෙයක් පොලිසියෙන් කරන එක ගැන. ඒ වගේම දිරිමත් කිරීමක්, රියදුරන් දිරිමත් කිරීමක්. එතකොට ඒගොල්ලෝ මේක ෆලෝ කරයි දිගටම. ඇත්තටම සතුටු වෙනවා මේ ගැන. අද සිට ලබන 22 වැනිදා දක්වා අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරට පුද්ගලයින් රෝහල්ගත කිරීමට සිදුවන ප්‍රධාන සාධකය අනතුරු බවයි. සිදුවන විවිධ අනතුරු සම්බන්ධයෙන් මෙම සතිය පුරා ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. අමාත්‍යාංශය පැවසුවේ මෙම සතියේදී එක් එක් දින විවිධ අනතුරු සිදුවන ස්ථාන අඩුව වෙන් කරගෙන ඇති බවයි. අද මාර්ග අනතුරු වැළැක්වීමේ දිනයත් සැප්තැම්බර් 19 වැනි දිනය සේවාස්ථානයන්හි අනතුරු වැළැක්වීමේ දිනයත් සැප්තැම්බර් 20 වැනි දිනය නිවසේදී සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයත් සැප්තැම්බර් 21 පෙර පාසල්වල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයත් සහ සැප්තැම්බර් 22 පාසල්වල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයත් ලෙස මෙම සතිය තුළ දිනයන් වෙන් කර තිබෙනවා. පොළොන්නරුව බන්ධනාගාරයේ රැඳවියකු මියාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ඔහු රඳවා සිටි වාට්ටුවේ වැසිකිළියක් ආසන්නේ වැටී සිටි බවයි. බන්ධනාගාර නිලධාරීන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රඳවියා මියගොස් තිබෙනවා. අද උදෑසන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මියගොස් ඇත්තේ බකමූණ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුත්කලෙක්. මියගොස් ඇති පුත්කලයා ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙක්. නීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පස්වරුවේ වලස්මුල්ල වරාපිටිය ප්‍රදේශයේ ප්‍රජා ජල ව්‍යාපෘතියක් සඳහා ද්‍රව්‍යමය ආධාර පිරිනැමුවා. දවසින් දවස ප්‍රවෘත්ති නිර්මාණය වෙන විකුණනවා එහෙම එකක් වෙන්නේ නැහැ. වර්ජනය කරන්න තියෙන අයිති අපි හෙලින්ම පිළිගන්නවා. ඒ කාරණා සාධාරණද අසාධාරණද කියන එක පිළිබඳව ජනතාව තමයි දකින්නේ. නමුත් ඒ වර්ජනය කරන්නත් පුළුවන්, ඒ වගේම විරෝධතා පවත්වන්නත් පුළුවන්. ඒවැ ප්‍රශ්නයක් නෑ. අපි ඒව පිළිබඳව කිසිම ආකාරයක මර්ධනයක් ඇති කරන්න මේ රජය සූදානම්. මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඊයේ පස්වරුවේ හාලියල ප්‍රදේශයේ පාක්ෂික හමුවකට සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නේ කවුද? කඩන්නේ අලුත් පක්ෂයක් ඉල්ල නැහැ. කඩන්නේ කවුද? අලුත් පාටක් ඉල්ල නැහැ. කඩන්නේ කවුද? අලුත් ලකුණක් ඉල්ල නැහැ. අපි ඉල්ලන්නේ අලුත් ලකුණක්ද?
අපි ඉලන්නේ අත අපි ඉලන්නේ නිල් පාට අපි ඉලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපි විරුද්ධයි මේ තියෙන කල් දානවා ඕන මැතිවරණයක් කල් දාන්න එපා හැබැයි මනාප ක්‍රමයේ නැති ඡන්ද ක්‍රමයකට තියන්න පළාත් පාලනේ ඉන්නේ මනාප ඡන්ද ක්‍රමයේ නැතුව ජනවාරි 6 වෙනිදා දැන් ඡන්දේ තියෙනවා අපි ඔට්ටුයි අපි කියන්නේ ජනවාරි 6 වෙනිදා නෙමෙයි මැතිවරණ කොෂාසුමාට දෙසැම්බර් 9 තියෙනවා ඒක දෙසැම්බර් 9 තියන්න පුළුවන් නම් මනාප ක්‍රමයේ ඡන්දේ ඇයි දෙසැම්බර් 9 තියන්න බැරි පළාත් පාලනේ ඇයි කලබලේ කලබලයක් ඕන නම් තියන්න කලබලේට පළාත් පාලනේ තියෙන්නේ මනාප නැහැ මනාප ඡන්ද ක්‍රමයට මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා ආදරේ කැමැති. මම දැන් නැහැ හේතුව. මේක අහනවා එතුමගෙන්. ස්වාධීන කොමිෂන් සභාව ගැහුවම ඉතින් මොකුත් කියන්නත් බෑ ස්වාධීනයිනේ. ස්වාධීනකම අපිට දැන් පේනවා රෙද්ද පල්ලෙන් බීරිගෙන ගලා දෝරේ ගලාගෙන යනවා ස්වාධීනක. අද රසක රහස තුලින් අවධානය යොමු කරන්නේ කරදිය ලුණු පොවට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවයි. මහමුදේ කරදිය මුළු තැන්ගේ රස කරන ලුණු බවට පත්වීම දක්වා ඇත්තේ තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්. එහි මුල් පියවර වන්නේ ලුණු ජලය ඝන කිරීමයි. ප්‍රධාන වශයෙන් තටාක වර්ග තුනකදී මේ ක්‍රියාවලිය සිදුවනවා. පළමුවෙන් සිදුවන්නේ මුහුදු ජලය වැස් කරන තටාකවලට යොමු කිරීමයි. මුහුදු ජලයේ පවතින භූමි අගය 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීම මෙහිදී සිදුවනවා. නොයසී නම් කැල්සියම් කාබනේට් අවක්ෂේප වීම සිදුවන්නේද මේ අවස්ථාවේදී. ඉන් ලැබෙන වැඩි ඝනත්වයකින් යුත් ජලය කාරම් ජලය ලෙස හඳුන්වනවා. අනතුරුව කාරම් ජලය යොමු කරන්නේ වාෂ්පීකරණ තටාකයටයි. එහිදී කකාරම් ජලයේ පවතින 8ක් පමණ වන භූමියේ අගය 24.5 පමණ දක්වා ඉහළ නංවනු ලැබෙනවා. තරමක් ඝන වූ කාරම් ජලය අවසාන වශයෙන් යොමු කරන්නේ ස්පටකීකරණ තටාකය වෙතයි. එහිදී ඝන ලුණු වල භූමියේ අගය 29 පමණ දක්වා වැඩි වෙනවා. මෙලෙස ඝන වූ ලුණු අනතුරුව යොමු කරන්නේ කර්මාන්ත ශාලා වෙතයි. 1948 සැප්තැම්බර් 18 වැනිදා එනම් අද වැනි දිනක සුප්‍රකට කාව්‍ය රචකයෙකු වූ ජී.එච්. පෙරේරා මහතා දැයෙන් සමුගෙන තිබෙනවා. මේ ඔහු පිළිබඳව නිවුස් ෆස්ට් තබන සටහනක්. රට බොහොම අසාරයි ඉන්න උන්ගෙත් විකාරයි පිට ඔපයට සූරයි කම්මැලි බාර දුරයි අට පහනොම තේරෙයි වල් සිරිත් පාර බේරයි පිට රටට වදාරයි කාපු දේවත් වමාරයි. කොළඹ යුගයේ විසූ සුප්‍රකට කාව්‍ය රචකයෙක් වූ ජී.එච්. පෙරේරා මහතා 1896 නොවැම්බර් මස 3 වැනිදා බොරලැස්ගමුවේදී උපත ලැබුවා. බොරලැස්ගමුව බෞද්ධ මිශ්‍ර පාසලෙන් අධ්‍යාපනය ලබන ඔහු ගුරු වෘත්තියට පිවිස මුළුමහත් සමාජයේටම ඉටු කළ මෙහෙය අතිවිශාලයි. ප්‍රවීණ ගුරුවරයෙකු මෙන්ම සාහිත්‍ය දරයෙක් බවට ද පත් වූ ඒ මහතා ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික ප්‍රබෝධය උදෙසා කාව්‍ය නිර්මාණ රැසක් නිර්මාණය කළා. අගනුවර තරුණ කවි සමාජයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කළ ඒ මහතා හිටිවන කවි කීමෙහිද දක්ෂයෙක් විය. උපහාසය හා හාස්‍ය මත පදනම් වූ කාව්‍යන් පමණක් නොව ලක්දිව ඉතිහාසය සහ සංස්කෘතිය අලලා ලියන ලද ගද්‍ය කෘති කිහිපයක්ද ඔහු විසින් නිර්මාණය වී තිබේ. හෙළදිව අභිධානය ඊට ප්‍රධානතම නිදසුනක්. සිංහල සාහිත්‍යයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජී.එච්. පෙරේරා මහතා 1948 සැප්තැම්බර් 18 වෙනිදා සදහටම දැස් පියාගත්තා. ගයාන් සඳරුවන් වලව මෝටක්‍රෝස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනාගත්තා. තරගාවලියේ දක්ෂතම ධාවකයා ලෙසින් අශාන් සිල්වා සම්මාන දිනාගත් අතර ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන හිමි වූයේ ඉමල් මංචනායකටයි. තරගාවලියේ ඇඹිලිපිටි යුද හමුදා ඉංජිනේරු බලකා පාසල් භූමියේදී පැවැත්වුණා.
ඊට සහභාගී වූ ක්‍රීඩකින් සංඛ්‍යාව 75ක්. එහිදී ප්‍රධානතම යතුරුපැදි දහවන තරඟාදිය රවන MX කාන්දේ 125 cc සහ 250 cc එන්ජින් ධාරිතාව යටතේ පැවති තරඟේ ජයහිම කර ගැනීමට ප්‍රවීණ යතුරුපැදි ශූර ගයන් සඳරුවන් සමත් වුණා. මෙතර බුද්ධික කසුන් සිල්වා MX කාන්දේ 125 cc තරඟේ ජයගත් අතර ලහිරු ජීවන්ත සහ බිනුල කිතලගම පිළිවෙලින් එහි දෙවන හා තුන්වන ස්ථාන හිමි කරගත්තා. මෙතර වයස අවුරුදු 10න් 15 50 cc තරඟාශ්වයේ ජය හිමි කර ගැනීමට මිනුක රත්නායක සමත් වුණා. පිළිවෙලින් එහි දෙවන හා තුන්වන ස්ථාන රිවිනු රත්නායක සහ ඇසල මදනායකට හිමි වුණා. 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ගිනිසිලුව රැගත් චාරිකාවේ 20 වැනි දිනය අදයි. අද දිනේ චාරිකාව පිළිබඳ තොරතුරු ගෙනෙන ස්පෝර්ට්ස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු සජිත් ගෝවින්න. 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල 2017 ගිනිසිලුවේ අභිමානවත් චාරිකාව. අයිබෝන් 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ගිනිසිලුව රැගත් චාරිකාව අද 20 වැනි දිනේට ගමන් ආරම්භ කළා. ගම්පහින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවති උත්සවකින් අනතුරුවයි ගිනිසිලුව රැගත් චාරිකාව අද දවසේදී ගමන් ආරම්භ කළේ. ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඒ වගේම ප්‍රදේශයේ ප්‍රභූවරුන්, ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් තමයි අද දවසේදී මේ ගිනිසිලුව රැගත් චාරිකාවේ සමාරම්භ උත්සවය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැතුනේ. අද උදෑසන ගම්පහින් ආරම්භ වූ මේ ගිනිසිලුව රැගත් චාරිකාව දිනේ ගමනාන්තයේ සනිටුවට කිරීම නියමිතයි කොළඹ නගරයෙන්. අපි ආරාධනා කරනවා මග දෙපස් සියලු දෙනාට පැමිණෙන්න 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ගිනිසිලුව රැගත් චාරිකාව සමගින් ඔබටද එකතු වීමේ හැකියාව ලැබෙනවා. වාර්ෂිකව පවත්වන ඇතැන්ස් ගුවන් සංදර්ශනයේ මෙවරත් ලොව රටවල් රැසක ගුවන් හමුදාවන්ගේ සහභාගිත්වයෙන් ග්‍රීසියේදී පැවැත්වුණා.